SLT Mobitel Home Broadband වෙතින් රාත්‍රී 12 සිට උදේ 7 දක්වා නොමිලේ ඉන්ටර්නෙට්. දවස මේ මහාගන්ද බැලුවා ඉඳ ගම සිරස ඔබ මා අතර වෙන නුවරක ගිය විගස මේ මහාගන්ද බැලුවා පුරෙන් මදෙස වැදිය නිල් සුදු නෙළුමට මිහිර පුවයි ලොහු බඳින කිරලාහන වැටේ නොකියෝ රහස හද උතුරාවාදමයි මතකයේ සුවඳ තවමත් මාසිතට සමග අතිනත ගන්නා දවස මේ මහාගන්ද බැලුවා ඉඳ ගම සිරස ඔබ මා අතර වෙන නුවරක ගිය විගස මහාගන්ද බැලුවා පුරහින් මදෙස ඔබ මා සමග අතීනත ගන්නා දවස මේ මහාගන්ද බැලුවා ඉඳ ගම සිරස ඔබ මා අතර වෙන නුවරක ගිය විගස මේ මහාගන්ද බැලුවා පුරහින් මදෙස ලකින්දු වීඩියෝ ප්‍රාකාරය එසවෙන්නට තව ලකුණු දෙකක් තිබුණ නම් ඇති 75%කටම ආවා. මොකක්ද දෙවුනේ අමල්? ඔබට තීරණාත්මක තීරණයක් ගන්න තිබුණා. ඔබනේ ඇත්තම තීරණාත්මක සාධකය වුණේ. ඇයි ලකින්දුගේ පැත්තේ හිටගන්න නැතුව රුචිරගේ පැත්තේ හිටගත්තේ? මම ඇත්තටම ලකින්දුගෙන් ලකිදුගෙන් ම අහලා දැනගමු. මොකද ගීතය පටන් ගත්තු තැනේම පටන් හරියට පටන් ගත්තුනේ නැහැ ගීතය. ඊට පස්සේ ඇත්තටම හොඳට කියාගෙන ඒ කීලිවල හිතාගෙන හිටියා. මොකද ඔහුම ඊට කලින් දැකලා තියෙන හොසින් කරන විදිය හොඳට ගායනා කරන්න පුළුවන් කෙනෙක්. නමුත් තරගයක් මේක. තරගයක් ගෙදර ඉඳන් රේස් එකක් ගිහිල්ලිවල සාරංග ගෙදරදී දැන් මේ බයිසිකල් රේස් එක පදින්න පුළුවන් කෙනෙක් ඇවිල්ලිවල කකුල චුට්ටක් තුවාල වෙලා අද පදින්න බෑ ගෙදර හිටියයි කියලිවල රේස් එක පදින කෙනා පළවෙනියා වුණාට පස්සේ එයාට කියන්නේ නැහැනේ අර ආර්යා වැද්දනම් එයා තමයි පළවෙනියා වෙන්නේ ඒකින්ද ඔයාට දෙන්න බෑ එයාට දෙනවා කියලා කියන්නේ නැහැනේ. ඉතින් ඒ වගේ තමයි මේකත්. මේකත් තරගයක්. මේකේ ඉතින් මේ බැටල් වෙන පිළිවෙල. ඉතින් ඒ බැටල් වෙන පිළිවෙලත් ඉතින් මං හිතුවා මේක පහුවෙන ගීතේ ගායනා කරයි කියලිවල. නමුත් මට මෙහා සමා දෙන්නාම එක හා සමානව දැනෙච්ච නිසා මගේ ලකුණු හත මං ආපහු හෝල් කරගත්තා. නිරෝෂා, ඔබ ලකින්දු
රුචිරට වඩා හොඳයි කියන තැන ඉඳලාද මේ මනාපය පළ කරන්නේ? නෑ, ඕවරෝල් ලකිඳුගේ ගායනයට. මොකද මට හැබැයි අද ගීතය ගැන මට ලොකු පැහැදීමක් නෑ ලකිඳු. මට ඒක ඒ කියන්නේ ගීතයේ ප්‍රශ්නයක් නෙමෙයි, මේ ඉතාම ආදරය කරන ගීතයක්. හැබැයි මට අද ඔබගේ හඬයි ඒ ගීතයට ඔබ ලබා දීපු දායකත්වය ගායනයෙන්. මට හිතුණා ඊට කලින් ඔබ ගායනා කරපු ගීත දිහා බැලුවම මේක ඔබට මේකේ මහ දෙයක් ඔබට ඔබගේ ප්‍රකාශනයක් නෑ කියලා. ඒ කියන්නේ දැන් මේ තුන්වෙනි වටේ ඇතුලේ ඔබ තෝරා ගන්නා ගීතය ඔබ කොහොමද අර දෙකටම වඩා දෙයක් කරන්න ඕනේ කියන තැන මම දැක්කේ නෑ ලකිඳු. ඒ කියන්නේ ඔබට ගායනා කරන්න පුළුවන් කියන එක 100,000ක් දන්නවා. ඒ කියන්නේ ගෝල්ඩන් වෝට් එකකුත් ගන්නේ මගෙනුයි මගෙම එදා ඔබ ඉතාම හොඳින් ගායනා කරා. හැබැයි ඉතාම ආදරය කරන තරඟකරුවෙක් මම ඔබගේ ගායන ශෛලියටත් මම ඉතාම ආදරය කරනවා. ඔබට ඉතාම හොඳින් ස්වරවලට ගමන් කරන්න පුළුවන්, ඉතාම හැඟුම්බරව ලස්සන හඬකුත් එක්ක. හැබැයි අද ගීතයත් එක්ක මට මොකද්දෝ දැනෙන්නේ නැති කැලලක් එනවා. ඒ ගීතය ඔබගේ හඬින් ප්‍රකාශ වෙනකොට වෙන්න පුළුවන් සමහර එක වෙන්නේ. තරඟයක් ඇතුලේ තරඟයක් කියන මානසික මට්ටමත් එක්ක මේ ගීතය මොනතරම් දුරට තරඟකාරීද කියන ප්‍රශ්නේ මට මතුණා. නමුත් මම ලකුණු 7 දෙන්නේ ඔබගේ ගායනයට.